නාලිකාව. අපි දැන් අඳින ගන්නවත් තිස්සේ දඹාන කණිතිගල රත්කිඳ ආදිවාසී ජනතාවගේ උරුමයන් කවුද වැද්දෝ කියන්නේ? මෙතේ කවුද වැද්දෝ කියන්නේ? වැද්දෝ කියන්නේ මේ ලංකාවට ඉස්සෙල්ලාම ආපු කට්ටිය. ඔව්. එතකොට පුතා ඒ කාලේ හිටියද? මේ කාලේ මං හිටියේ නෑ. ඒ වුණාට ඉස්සෙල්ලාම ආපු කට්ටිය තමයි. හරි පුතේ. එතකොට දැන් පුතා පුදුමාකාර කතාවක් කියනවා. පුතේ මේ අලි මිනිස් ගැටුම රටට බරක්, රජයට බරක්. අහිංසක මිනිස් ගම් වල ජීවත් වෙන ගොවිතැන්පත් කරන හැම කෙනාටම ප්‍රශ්නයක්. එතකොට පුතා මේ අලින්ට කරුණා මෛත්‍රිය ගැන යම්සි දෙයක් කිව්වා. ඒ බුදුදහම තුල කරුණා මෛත්‍රිය බුදු පියාණන් වහන්සේ මේ හස් රාජයා පාලනය කරගෙන බුදු පියාණන් සත්කාර කරා මේ හස් රාජයා. අලියා ගැන අපේ සම්පත. එතකොට පුතා කියන්නේ දැන් අලියා මිනිස්සු මරනවා, ගොවිතැන් විනාශ කරනවා. පුතාගේ අත්දැකීම් එක මොකද්ද පුතා කියන්න හදන්නේ? මම කියන්නේ මම මේ අලියා දැන් එනවනේ මේ කුඹුරු වලට. ඔව්. කුඹරයවදීන් කනවා. කනකොට මේ අලියාට බයිනකොට තමයි මේ අලියා මරන්නේ. එහෙමනේ මේ අලියාට හොම්මෙන් කිව්වොත් වචනයක් කිව්වොත් යනවා මේ කන මේ අපිටත් ටිකක් කියලා ඔයත් ටිකක් කාලා යන්න කියලා. එතකොට එයා කන්නෙත් නැහැ. හර්මයිතුනිම යනවා. දැන් පුතාට අත්දැකීමක් තිබුණා කිව නේද ඔය ගැන? ඔව්. තර පුතා කුඹරක් කනකොට. ඔව්. මං එක දවසක් කුඹරක් කනකොට හිටිය අලියා. අලියා මං කිව්වා මේ ඔය ඔතන ඉඳපා දැන් කට්ටිය ඇවිදින් ඔයාට බැනලා අලි වැඩි දාලා හිරිහර කරයි. ඔව් හිරිහර කරයි කිව්වා. ඒක මේ අලියා ඇහුවා. අහපු ගමන්ම හැරුණා ඒක පාර. හරිත්ති ගමන්න එයා ගියා. ඔව්. ඒ පුතේ කොයි ප්‍රදේශේ කොහෙද උනේ? ඒක උනේ මේ ගම ඇතුළම තමයි මේ අපේ වත්තෙන් එහා පැත්තේ කුඹරේ. පුතේ අපේ වත්ත කියන්නේ මේ අපේ වත්ත කොහෙද තියෙන්නේ? අපේ වත්ත තියෙන්නේ මේ අත්වාසෙන් අපිට මයියන්නේ. දැන් ඉන්නේ අපේ රක්කින්ද. රක්කින්ද තමයි අපේ ගම තියෙන්නේ. රක්කින්ද දෙකේ කණ්ඩායමේ උන්තු බන්න කියලා දේවල් කිව්වා. ඕනම කෙනෙක් දන්නවා. හරි. ඊට පස්සේ දැන් මේ එක දවසක් මට ආරංචි වුණා මේ දුප්පත් නැන්දා කෙනෙක්. නැන්දා කෙනෙක් ගෙට අලියා ගහලා. අලියා ගහලා ඒ ගේ තිබ්බ කුරහම් මල්ල. අරගෙන මේ අලියා කාලා. ඒකල අලියා තුට්ටක් ගෑතට යනකොට මේ නැන්දා පැනලා කියලා මේ ඔයා කෑවේ අපිට අන්තිම තියෙන ආහාර වෙල තමයි කාලා ගියේ කියලා. ඒකල මේ අලියා ගිහින් තියෙන මෝලේ. මෝලේට ගිහින් අලියා මේ මෝලේ කඩලා වී අරගෙන ගෙට ගෙනත් දාලා. ගෙට ගෙනත් දාලා ඒ අලියා යන්න ගියා. ඒ කියන්නේ පුතේ අර ඉල්ලීමට එයා සවන් දුන්නා කියන එක පුතා කියන්නේ. ඒ පුතාට අත්දැකීමක් තියෙනවා මේ ගැන කියන්නේ. එතන පුතාගේ වයස කීයද? මට වයස 14. ඉතින් පුතාට මේක ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ කරුණා මෛත්‍රිය කියන එක බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තුලම තමයි මේ අද මේ ගම් වල විනාශකාරී තත්ත්වයන් වලට කණ්ඩ බොන්න හොයාගෙන එන්නේ. ඔව්. එතකොට කණ්ඩ බොන්න හොයාගෙන එන අලියා පාලනය කරගන්න කරුණා මෛත්‍රියෙන් පුළුවන් කියන එක තමයි පුතා කියන්නේ. ඔව්. හරි පුතේ, එතකොට මේ මොකද පුතා තව කරුණු කාරණා කීපයක් කිව්වා. මොකද පුතේ මම දැක්කා දැන් ආවතන තවත් අලියෙන් මේ පැත්තට එන්න හැරෙන ලකුණ. හරි පුතේ, අපි කතාව අසංක ලැබෙන බලමුකෝ. එතකොට හරි, ඊළඟට පුතේ මොකද මේ ලෝකෙට දෙන්න තියෙන පුතාට පණිවිඩ? මේ දැන් ඔය අලියා යන පාරේ ගයක් හදවගෙන. ඔව්. මේ කුඹරක් හදවගෙන. ඔව්. ඒ අලියා යන්නේ කුඹර මැනුම ගේ මැනුම යනවා, ගේත් කඩන්න යනවා. ඒ අලියා ඇත්පාර කියනවානේ අපි යන පාරට. අලිමංකඩ කියලා. ඔව්, අලිමංකඩ ඇත්පාර ඔන්නෝම තියෙනවා. ඒ පාරවල වල එයා යන පාරේ හැමදාම යන්නේ එයා යන්නේ අවුරුද්දකට සැරයක්. එහෙමද? ඔව්. දැන් අලියා අවුරුද්දකට සැරයක් යන රෑ 7ක් වෙනකොට දවස් 7කින් කනවා අලියා ගම් 7ක්. ගම් 7ක් කනවා. ගම් 7ක් කාලා එනවා ආපහු ඉන්න තැනට. එනවා එකල ඇවිදින් ඒකේ හදලා තිබු තැන කඩාගෙන තමයි යන්නේ. අලියා කුඹර වලින් ගියා. ඒ වුණාට එතන හදවු කියලා අපිට අයිති වෙන්න බෑ. මේ අලියා ඉන්නේ ගම් එයාගේ යන පාරේ. එයා යන්නේ. ඒ වුණාට අපිට එහෙම බෑ. දැන් අලියා මරලා එහෙම අපිට නෑ. අලියා යන්නේ එයාගේ පාරේ.
මේ අලියට වුණාට ඒ පාරේ යන ගමන් කවුරු හරි හරප වටිනේක මහ ගල් ගහලා වැලි ගහලා අවුස්ස ගත්තොත් අලියා මරනවා මරනවා තමයි. ඉතින් හරි පුතේ මං හිතන්නේ ඔය වටිනා අදහස් සුදහස් ටික ලබා දෙන්න රාජකාරී කරන කෙනෙකුටවත් මං හිතන්නේ සමත් වෙලා නැහැ. මගේ පුතාට පෙර භවයෙන් ලැබිච්ච මහා වටිනා අගයක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මෙවැනි දරුවෙක් කරන ප්‍රකාශ ඕන කෙනෙකුට අහන්න සිද්ධ වෙනවා, ඇසිය යුතුයි. හැබැයි මේක මං හිතන්නේ කාටවත් මේ මහා ලොකුවට නීති රීති හදාගෙන අලියා මෙහෙමයි කරන්නේ, අලියා මෙහෙම තමයි පාලනය කරන්නේ, තුවක්කුවෙන් වෙඩි තියලා වෙඩිල්ලක් දාලා කියන කතාවට වැඩිය හාත්පසින්ම වෙනස් අනුකම්පාව දවයා මෛත්‍රිය කරුණා උපද්දවාගෙන තමයි මේ කටයුතු කරන්න ඕනේ සියලු සත්‍යයට ගහට කොලට. ඉතින් ඒක තමයි මේකට අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. මේ පහුගිය කොරෝනා කාල සීමාවෙත් ඒවා තමයි සිද්ධ වුණේ. ඉතින් ඒක තමයි මේ ලෝකේ බුදුදහම දෙවියන් අපේ තියෙන තවත් විවිධ ගුප්ත බලවේග. ඉතින් මේ සියලු කාරණා කාරණා තුල තමයි මේ අපිට පාඩම් දෙන්නේ, දඬුවම් දෙන්නේ. ඉතින් හරි, මේ අපේ පුතාගේ කතන්දරේ ඔබ සියලු දෙනාටම ජීවිත කාලයටම ආදර්ශයක් වේවි.